ප්‍රති සම්බන්ධීකරණ නිලධාරිණී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මේ 24 වෙනිදාෙන් පසුව අවසන් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයවර්ධන මෙනෙවිය පවසනවා. මෞබිම පුවත්පත වෙත අදහස් දක්වමින් අධිනීතිඥවරිය අද මේ බව සඳහන් කළාය. ජනතාව දැනගත යුතු සංවේදී තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ අරමුණු ඇතිව නීතිපතිවරයාගේ සංකල්පයකට අනුව 1/2019 මේ 21 වෙනි දින නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස තමා පත් කළ බව නිශාරා ජයවර්ධන මෙනෙවිය පැවසුවාය. වසර 136ක කාලයක් පුරාවට නීතිපති දෙපාර්තමේන්තුවේ මෙවැනි තනතුරක් ස්ථාපනය කර නොතිබූ බවත් පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත සන්නිවේදනය කිරීම හා මහජන විශ්වාසය ඇති කිරීමට මෙවැනි තනතුරක් එක් කිරීම නීතිපතිවරයාගේ අභිලාෂී වූ බව අධිනීතිඥවරිය සඳහන් කළාය. ජනතාවට අවබෝධ වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා එහි බලය විනිවිද භාවයකින් විධිමත් ලෙස ලබා දීමට තම ආයතනයේ මෙන්ම නව තනතුරත භාවිතයට ගෙන පුරා වසර දෙක කාලයක් තුළ ඉතා කැපවීමෙන් කටයුතු කළ බව අධිනීතිඥවරිය අපහා පැවසීය. එම වසර දෙකක කාලය පුරා තම සේවයේ නොබියව කාර්යක්ෂමව ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීමට මෙම තනතුරට පත් කළ නීතිපතිවරයා වෙත බෙහෙවින් ස්තුතිවන්ත වන බව පැවසූ ජයරත්න මෙනෙවිය මෙම කටයුතු සිදු කිරීමට සහය ලබා දුන් ජනමාධ්‍ය සියල්ලටම තම ස්තුතිය පුදකන බවද පැවසීය. අධිනීතිඥවරිය සඳහන් කළේ ලබන 24 වෙනි දින නිල වශයෙන් සේවයෙන් ඉවත් වන තෙක් තම රාජකාරිය ඉටු කරන බවත්ය. 136ක නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ ප්‍රථම වරට නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී තනතුර 2019 මේ 21 වෙනි දින ආරම්භ කළ අතර නීතිපතිවරයා විසින් එම තනතුර සඳහා නිරාශා ජයරත්න මෙනෙවිය පත් කර තිබුණි. ඒ අනුව නිරාශා ජයරත්න මෙනෙවිය අද දක්වා මාධ්‍ය සමග සහයෝගයෙන් නීතිපතිවරයාගේ නියෝග මෙන්ම නඩු කටයුතු පිළිබඳවද තොරතුරුද ජනතාව වෙත සන්නිවේදනය කිරීමට කටයුතු කළාය. අතර නීතිපති දප්පුලද ලිවෙරා මහතාගේ දූර කාලයේද එළඹෙන මේ 24 වෙනිදා අවසන් වීමට නියමිතයි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.